ඔතෙලෝ සින්ඩ්‍රෝමය එහෙමත් නැත්නම් ඔතෙලෝ සින්ඩ්‍රෝම් යනුවෙන් හඳුන්වන්නේ එක්තරා මානසික රෝගයක්. මේ රෝගයේදී රෝගියා විසින් තම පෙම්වතා එහෙමත් නැත්නම් පෙම්වතිය සැමියා බිරිඳ එසේත් නැත්නම් තම ලිංගික සහකරු අහේතුක සැක කිරීමට පටන් ගන්නවා. සරලව කිව්වොත් මේක ලිංගික ඊර්ෂ්‍යාවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ රෝගියට මේ නම යොදන්න මූලිකම හේතුව වෙන්නේ විලියම් ෂේක්ස්පියර් විසින් රචිත ඔතෙලෝ නම් අති විශිෂ්ට ග්‍රීක නාටකයේ කියලා තමයි කියන්නේ. ඒ නාට්‍යයේදී අහේතුක සැකයක් නිසා තම බිරිඳ අමානුෂික ලෙස මරා දමන සැමියෙකු ගැන හෙලි කරනවා. ඉතින් ඔතෙලෝ විතරක් නෙමෙයි පසු කාලීනව මනෝවිද්‍යාව තුළ ගොඩනැගුණු බොහෝ සංකල්පවල අපිට නාට්‍ය හා රංග කලාවේ ආභාෂය දකින්න පුළුවන් වෙලා තියෙනවා. මේ රෝගයේ රෝග ලක්ෂණ කිහිපයක් ගැන කතා කළොත් තම සහකරු සහකාරිය අනිත් පුද්ගලයන් දෙස බැලීම හා අවධානය යොමු කිරීම ගැන දෝෂාරෝපණ එල්ල කිරීම තම සහකරු සහකාරියගේ හැසිරීම ගැන නිතර ප්‍රශ්න කිරීම සහකරු සහකාරියට ලැබෙන දුරකථන ඇමතුම් නිර්නාමික දුරකථන ඇමතුම් හදිසි ඇමතුම් ගැන සැක ඉපදවීම Facebook Twitter වැනි සමාජ මාධ්‍ය භාවිතා කිරීමට නොදී සිටීම නිතර නිතර තම සහකරු සහකාරිය සිටින ස්ථානය හා කා සමග සිටීද යන සොයා බැලීම ප්‍රධාන වෙනවා. ඊට අමතරව පවුලේ සමාජිකයන් හා මිතුරන් සමග ඇසුරු කිරීම පවා වරදක්සේ දැකීම නිවසින් පරිබාහිරව විනෝදාංශ වලට යාම මිතුරු මිතුරියන් ඇසුරට තහංචි දැමීම සමාජමය ක්‍රියාකාරීත්වය ගැන නිතර පාලනය කිරීම සහ කාලාත්‍රා හුදකලා වන තරමට තමන් කැමති වීම පෙර පැවති පෙම් සබඳතා යලි මතකයට නගමින් ඔහු හෝ ඇය සමග රණ්ඩු ඇති කර ගැනීම දැනටමත් පෙම් සබඳතාවයක් හෝ රහස් ලිංගික සබඳතාවයක් ඇතැයි කිය ඒ නවතා දමන ලෙස බල කිරීම දෝෂාරෝපණය කිරීම තර්ජනය කිරීම මෙන්ම පහර දීම් සිදු කරමින් ඇතැම් විට අමානුෂික ලෙස පහර දීම තමාටද හානි කර ගැනීම මෙන්ම තුන්වන පාර්ශවයකට උවද පහර දීම් තර්ජනය කිරීම සිදු කිරීම එකතු වෙනවා. ඔතෙලෝ රෝගය ඇතිවීම කෙරෙහි විවිධ සාධක බලපාන බව මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඊට මූලික වශයෙන් ජානමය සාධක මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය ලිංගික බෙලහීනතා ඇතැම් ස්නායු ආබාධ පැරණි පෙම්බැඳුම් නිසා ඇති වූ විරහ වේදනාවන් හා අමිහිරි අත්දැකීම් ආදිය බලපානු ලබනවා. මේ රෝග තත්ත්වය මායා රෝගයක් ලෙසත් සැලකෙනවා. කොහොම වුණත් අනිකුත් මායා රෝගයන්ට වඩා ඔතෙලෝ තරමක් වෙනස් වෙනවා. හේතුව වෙන්නේ මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ විදිහට තම කාලාත්‍රයට අසීමිත ආදරය කරන අතරම ඉහවහගිය වෛරයක් පවතින එකයි. මේ පරස්පර මනෝභාවයන් මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයන් ලෙස මනෝවිද්‍යාඥයින් පවසනවා. රෝගයට තියෙන ප්‍රතිකාර ගැන කතා කළොත් ප්‍රතිකාර විදිහට මනෝවිද්‍යාත්මක උපදේශන හා ඇතැම් විට ඖෂධ ප්‍රතිකාරද ලබා දෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ රෝගීන් තම කාලාත්‍රයට හිංසා පීඩා කිරීම ඇතැම් විට මරා දැමීම මෙන්ම සියදිවි හානි කර ගැනීමට පෙළඹවීමද සිදු කරනවා. ඒ වගේම තමත් කාලාත්‍රයටත් අමතරව තුන්වන පාර්ශ්වයක් වෙතත් මේ රෝගීන්ගෙන් හානි පමුණුවනු ලබනවා. විවාහක පුද්ගලයෙකු මෙම රෝගයෙන් පෙළීම නිසා දරුවන් හට දැඩි මානසික පීඩනයට පත්වන අතර ඔවුන්ගේ පෞෂ්‍ය දුර්වලතා ඇති කරනවා. ඉතින් මේ වගේ රෝගීන් හැකි ඉක්මනින් තමන්ගේ රෝගය හඳුනගෙන ඒ සඳහා මනෝවෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි කරන්න ඕන.